ഹായ് ഭവൻ, ശുഭദവസക്കേവ മകേ ആദരണീയ ദേശ വിദേശ് ശ്രീലാങ്കിക ജനതാവ വേത. ഇതിങ് അപ്പി മേമ പോത്ത ഒബട്ട രഗന എന്നേ. അപ്പി ദന്നവ മേ ദിനവല ശീലമ റട്ടവല്ല ഇതാ അധിക ഉഷ്ണത്വയക് പവതിനവ. ഇതിങ് ഈ അധിക ഉഷ്ണത്വ നിസ മിനിസ്സു ഗുഡാ പീഡാവട പത്തി തിബിന. മഹിതന മെദ പെരദിക റട്ടവല്ല സിട ശ്രീലങ്കാവ തുറത് യം പലാത്തുലട യം തരമിൻ വർഷാപതന ദഹലുണത് യം പലാത്തുല അധിക ഉഷ്ണത്വ തിബിന വിടിം വിട වැහි ඇති ඇති වුණත්. ඉතින් ඒ වගේම තමයි ඉන්දියාවෙත් අපිට යාබද රටෙත් ගොඩක් උෂ්ණත්වය වැඩි වෙලා මේ දිනවල මිනිස්සු මිය යාමකට පත් වෙනවා. ඉතින් අන්න එවැනි පුවතක් අපි ඔබ වෙත රැගෙන එනවාද? උතුරු ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ සහ බිහාර් ප්‍රාන්තවල පවතින දැඩි උෂ්ණත්ව කාලගුණික තත්ත්වය හමුවේ පසුගිය දින දෙක තුළ මරණ පුද්ගලයින් 34 දෙනෙකු මිය ගොස් තිබෙනවා. උෂ්ණත්ව හේතුවෙන් මිනිස්සුන්ට දරා ගන්න බැරුව මෙම මරණ සිදුවී තිබෙන කියන පුවතක් වාර්තා වෙනවා. මෙම ප්‍රාන්තවල දැඩි උණුසුම් හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 98 දෙනෙකු මිය ගොස් ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. පසුගිය දින තුළ උත්තර ප්‍රදේශයේ පුද්ගලයන් 54 දෙනෙකු මිය ගොස් ඇති අතර අසල්වැසි බිහාර් ප්‍රාන්තයේ පුද්ගලයන් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන පුවතයි වාර්තා වෙන්නේ. ඉතින් අපි දන්නවා ඒ වගේම තමයි ඉන්දිය සෞඛ්‍ය බලධාරීන් වයස අවුරුදු 60ට වැඩි පුරවැසියන්ට උපදෙස් ලබා දී තිබෙනවා. දිවා කාලයේදී ගෘහස්ථව රැඳී සිටින මෙන් දැඩි උණුසුම හමුවේ මියගිය සියලු දෙනා වයස අවුරුදු 60ට වැඩි අය වන අතර පෙර පැවති රෝගී තත්ත්වයක් දැඩි උණුසුම හමුවේ උස්සන්න වීම මරණවලට හේතුව ලෙසට සැක කරනවා කියලා පුවතේ වාර්තා වී තිබෙනවා. ඒ වගේම තමයි පසුගිය බ්‍රහස්පතින්දා පමණක් මරණ 23ක් වාර්තා වූ අතර සිකුරාදා තවත් මරණ 11ක් වාර්තා වී තිබෙනවා කියලා වාර්තා වෙනවා. මියගිය සියලු දෙන සියලුම පුද්ගලයන් යම් යම් රෝගාබාධ වලින් පෙළෙන අතර අධික උෂ්ණත්වය හේතුවෙන් ඔවුන්ගේ තත්ත්වය නරක අතට හැරි ඇති බවටයි ඔවුන් සඳහන් කර ඇත්තේ. බොහෝ මරණ හෘදාබාධ, මොළයේ ආසාදන තත්ත්වය සහ පාචනය හේතුවෙන් සිදු වී තිබෙනවා කියන පුවතත් වාර්තා වෙනවා. ඉතින් අවුරුදු 60ට වැඩි ටිකක් වයස්ගත පුද්ගලයන්ට මෙම උෂ්ණත්වය බලපාන හරි අමාරුයි, ඔරොත්තු දෙන්නේ නැහැ කියන පුවත තමයි මේ වාර්තා වෙන්නේ. මම හිතන්නේ ශ්‍රී ලංකාව තුළටත් එවැනිම මැද පෙරදිග රටවල් වලට වගේම දැඩි උෂ්ණත්වයක් පවතිනවා කියන පුවත වාර්තා වෙනවා. අපිට ඉන්දියාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දක්ත පෙන්වා දෙන්නේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ බැලීයා ප්‍රදේශයේ සිකුරාදා දිනේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 42.2ක් පැරන්හයිට් අංශක 108ක් වාර්තා වූ බවට. ඒ සාමාන්‍යයට වඩා 4.7ක වැඩිවීමක් දක්වට ලැබෙනවා කියලා සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම තමයි මෙතරම් උෂ්ණත්වයක් පැවතීද ප්‍රාන්තයේ පුරා විදුලිය විසන්ධි වී ඇති අතර ජලය විදුලි පංකා හෝ වායු සමීකරණ යන්ත්‍ර නොමැතිව ජනතාව පීඩාවට පත්ව සිටින බවත් සඳහන් කරලා තිබෙනවා.